මගේ මාමා ඉතින් අපි අද පොඩි ට්‍රැවල් වග්ග්‍රක් කරන්න යන්නේ ඒ තමයි අපි වෙනත් රටකට ට්‍රැවල් කරන්න ආවා එන් මේ බෙල්ට් එකෙන් බඩු අරගෙන ලගේජ් කලෙක් කරගෙන අපි යන්නයි හදන්නේ ඉතින් කොහෙද අපි ආවේ අපි මේ සිංගප්පූර් මේ පාර අපි සිංගප්පූර් ආවා. ඉතින් මමට gift එකක් විදිහට එයාගේ birthday එකට අපි ආවත් අපිත් එක්ක එක්කගෙන ආවා. එයාට treat එකක් දෙන්න ඕනේ හින්දා. ඉතින් අපි දැන් තමයි airport එකෙන් බැස්සේ. පස්සේ කියන්නේ ආවේ. දැන් අපි යන්න ඕනේ SIM card ගන්න. ඊට පස්සේ SIM card ගන්න ඕනේ. සල්ලි මාර්කර් ගන්න තියෙනවා. ඒක ඉවරලා අපි හම්බෙමු. අපි අද හිතාගෙන ඉන්නවා චැංගි අපෝට් එක මොනවාද චැංගි අපෝට් නේද කියන්නේ ඔව් එක ටර්මිනල් එකක් නේක ඒ ටර්මිනල් එක බලන්න යන්න තමයි දැන් අද දාගෙන ඉන්නේ එන අපිත් එක්ක ඉන්න බයි Right guys, අපි කොහම හරි ආවා ජොයල් වලට ජොයල් නෙමෙයි ජුවෙල් හරි ජොයල් හරි guys අපි ආවා ජුවෙල් එකට ටර්මිනල් 4 එකේ ඉන්න ටර්මිනල් 4 එකෙන් ටර්මිනල් 1 එකට ටර්මිනල් 1 එකට එතකොට ෂැටල් එකක් තමයි තියෙන්නේ ඒක ෆ්‍රී ඔෆ් චාර්ජ් බලන්න මෙතනට එන්න පුළුවන් ඉතින් අපි දැන් ඉස්සලාම ලගේජ් තියන්න ඕනේ ස්ටේ මෙතන තියෙන ලගේජ් ස්ටෝරේජ් එකක ඒකේ ලගේජ් තියලා මොකද සමහර තැන්වල ලගේජ් අරගෙන යන්න බෑ. ඒ හින්දා අපි මේක දැන් ස්ටෝක් කළා. ඇතුළේ මොනවද වෙන්නේ කියලා බලමු. යා.
දකින්න පුළුවන් ගොඩක් YouTubers ලා වෙලා හිටිය ඒගොල්ලෝ වීඩියෝ කරා ඇත්තටම මාරම ලස්සනයි වටේම කොළපාටයි ඒ වගේම තමයි දැන් තැන් වල නිකන් අර හිරි පොද වගේ වැටෙන්න සහ ඇතුළේ ෆුල් එයා කන්ඩිෂන් එන කිසිම රස්නයක් නැහැ ඉතින් දැන් අපි මේක බලලා අනිත් දේවල් මොනවාද තියෙන්නේ කියලා එක්ස්ප්ලෝර් කරන්න යන ගමන් ඒ වගේම තමයි මෙතන හම්බුනා මේ විදිහට ෆොටෝ බූත් එකක් ගොඩක් අය ෆොටෝ ගන්නවා එතන ඒ වගේම තමයි බ්‍රෑන්ඩඩ් ෂොප්ස් තියෙනවා අපි අංකෝ ඉස්සරහට ඔයගලන්ට ඒවා දකින්න පුළුවන් වෙයි ඒ වගේම තමයි ඔයගලන්ට පේනවා කි ගොඩක් අය ඒගොල්ලන්ගේ ලැගේජස් අරගෙන එන්නේ ඒකට හේතුව තමයි ගොඩක් අය එයාපෝට් එකෙන් කෙලින්ම එන්නේ ජුවෙල් බලන්න මොකද ඒක ලේසි නිසා මේ ෂටල් එක අරන් මෙතනට එන්න ඒ වගේම තමයි මෙතන තියෙනවා ලගේජ් ස්ටෝරේජ් එකක් යාළුවනේ ඔයගොල්ලෝ දකින්න යන්නේ ටර්මිනල් 1 එකේ තියෙන ඇපල් ස්ටෝර් Normally screen it. This one, Lab me hari anne. Pro. Pro, pro. ඉතින් අපි දැන් මේ වෝටර්ෆෝල් එක බලලා පොඩ්ඩක් ෂොපින් කරන ගමන් ඉන්න. ෂොපින් කියන්නේ ඉතින් පොඩි වින්ඩෝ ෂොපින් අපි මේ ආපු පළවෙනි දවසනේ. ඉතින් චුට්ටක් ඇවිදින්න හිතුවා. ඉතින් මේ තියෙන්නේ කෝක්. ඒ ෂොප් එකේ ඔක්කොම තිබ්බේ කෝක් වලින් හදපු දේවල්. ඉතින් මේ තියෙන්නේ මට මතක විදියට හනි ග්ලේස් කෝක්. හීනි තියලු කපල ඉතින් කෝක් කරන්න ආසායට මේක දැක්කොත් ආසයි තේ. මට මතක විදිහට මේ කිලෝ එක ඩොලර් 72ක් කියලා තිබ්බා. බලමු නයිස් රට ගිහිල්ලා. ඉතින් දැන් හොයාගෙන තමයි යන්න තියන්නේ. මොකද හිතන්නේ? අපි එක වටිනවද? හරි මචං. මේකේ ෆ්‍රී කරන්න පුළුවන් තුන හතරක් තියෙනවා. දැන් බලමු මොනවද නැත්තම් ගොඩක් මේ හැමදේම ගණන් වගේ ඒවත් ගණන්. ඔක්කොම වලටින් පේ කරන්න ඕනේ. බලමු ෆ්‍රී මොනවද කරන්න තව තියෙන කියලා. ඉතින් ළමයි මං අර ලැගේජ් ස්ටෝරේජ් එකක් ගැන කිව්වේ. ඉතින් ඒක ගැන කතා කරොත් සමහර තැන් වලට මේ එයාපෝට් එක ඇතුලේ ලැගේජස් එක යන්න බෑ. ඉතින් ඒ වගේ තැන් වලට යන්න ඕන නම් අපිට අනිවාර්යෙන් ලගේජස් දාන්න වෙනවා ස්ටෝරේජ් එක. ඉතින් ඒක හරිම පහසුයි. මට මතක විදිහට එතන එක බෑග් එකක් ඩොලර් 25ක් වගේ වුණේ. අපි කරපු වැඩේ මොකද එතනට ගොඩක් සල්ලි යන ඔක්කොම බෑග් දැම්මොත් ඒ නිසා අපි අපේ මේන් ලගේජස් තුන ස්ටෝරේජ් එක දාලා අපේ හෑන්ඩ් ලගේජස් අපි අතේ අරගෙන ගියා අපිට යන්න පුළුවන් තැන්වලට. මොකද අපි තුන් දෙනෙක් හිටියනේ. සමහර තැන්වලට මම ආවේ නැහැ. ඊට පස්සේ අපි ආගාව බැගේජස් ටික තියලා තමයි අපි මේ සමහර දේවල් බලන්න ගියේ. ඉතින් සමහර තැන්වලදී අපිට ගොඩක් හිතන්න වෙනවා සල්ලි පාවිච්චි කරද්දී ආවට ගියට වියදම් කරන්න බෑනේ. ඉතින් ඔව් දැන් අපි ඉන්නේ මේ පල්ලේ හැලවල් එකේ. ඔයගලන්ට බඩුවක් පෙන්නන්නම් අර උදේනම් දැක්ක වෝටර්ෆෝල් එක. මෙතනින් ඕගලන්ට පල්ලෙහාර බහිනවා දකින්න පුළුවන්. මාත් වෙන කන්ෆියුස් එක හිටියේ කොහොමද මේක පල්ලෙහාර වැටෙන්නේ කියලා. ඉතින් දැන් ඒක දැක්කා. මේ තියන්නේ අර වැටෙන පල්ලෙහා කෑල්ල. විදුරුවක් කරලා ආය ආය කියන්න තියෙන එක මාරම ලස්සනයි කියලා මේක හිතපු
ඒ කොහොමද කියන්නේ මනුස්සයා ඒ ආකිටෙක්චර් එක මාරම ලස්සනයි. ඉතින් දැන් අපි මේ බාත්රූම් බඩි වර්ක්ස් එකට මොනවද තියෙන්නේ කියලා බලන්න. ඔෆර්ස් තියනවා නම් ඇත්තටම ගන්න ආවේ. බලමු අපි මොනවද ගන්න කියලා. මට මතක විදියට අපි ගත්තද නැද්ද? ගත්තනේ. මොකද අපේ ජනක හරිය ආසය ඔය බර්බන් කියන ක්‍රීම් එක. එයා කොහෙ ගියත් ගෙදර තියෙන ක්‍රීම් දෙකක් විතර අරගෙන අර ගන්න නැද්ද? ජොලියට වගේ අරගන්න. ජොලියට නෙමෙයි ඉතින්. මගෙන් බැනුන් අහහා ඒව අරගෙන ගානවා. හැබැයි අයියා මට වැඩිය මේ මම ඇත්තම කිව්වොත් මම එහෙම මේ බියුටි කචල් පැත්ත ද කැමති කෙනෙක් නෙමෙයි. මම ඔහෙ අනෙක් කෙනෙක්. ඔය ලිප්ස්ටික් ටිකක් ලිප්ස්ටික් නෙමෙයි. මම ලිප් ලයිනර් ගන්න එක. ඒ ලයිනර් එකක් අඳිනවා ඉස්සරහට. ඉතින් හැබැයි මම ওই ෆවුන්ඩේෂන් එක කිසිම දෙයක් මූණේ ගන්න කැමති නැහැ. ඒකට මගේ මහත්තයා ඔක්කොම මෙවල නැද කකුල්ල ගන්න. යාට ක්‍රීම් ಜಾති ගොඩක් තියෙනවා. ඉතින් අපි මේ දැන් ක්‍රීම් තෝරන ගමන් මොකද කෙක් වෙනාද දෙන්නත් තියෙනවානේ. මේවත් බලන ගමන් මෙතන සිංගප්පූර් ඩොලර් 10යි මෙතන දාලා තිබ්බ ඔෆර් එක. සුවඳ බලන ගමන් ඉතින් එකක් තිබ්බා. ඒක හරිම ගඳයි. මම ඔය කියන්නේ ඒක ගැන මට මතක විදිහට. අපි මේ පල්ලිහම තට්ටුවට ඇවිල් ටැක්සි එකක් දැම්මා. මේ තියෙනවා ඇප්ස්. ඒ ඇප්ස් වලින් ඕගලන්ට ටැක්සි එකක් දාලා මෙන්න මෙතන වේටින් ඉන්න මෙතන වේටින් ඒරියා එක මෙතන හිටියාම යන්න පුළුවන්. ඉතින් අපි අද ගියේ. ගියේනේ අපි ඉන්නේ මෙතන. අපි ටැක්සියක් ගත්තා එයාපෝර්ට් එකෙන්. දැන් අපි යනවා අක්කසින් කෙනෙක්ගේ ගෙදර අපේ වයිෆ්ගේ. ඉතින් හරිම ලේසි වෙනදලා තියෙනවා. මොකද ග්‍රැප් කියලා ඇප් එකක්. ඒකෙන් ටැක්සියක් බුක් කරලා අපි රෝන් ලොකේෂන් එකට යන්න පුළුවන්. ලංකාවේ පික්මි වගේම තමයි. අපි දැන් මේ මගේ කසින් අකිලා ගෙදර යන ගමන් ඒ ගිහිල්ලා අපි පොඩ්ඩක් වෙලා ඉඳලා ලන්ච් අරගෙන කොහෙට හරි යන්න තමයි ප්ලෑන් කරේ. අපි තාම දන්නේ කොහෙද යන්නේ කියලා. අක්කිගේ කොහොමද කියන්නේ එයාගේ උපදේශත් එක්ක තමයි යන්න හිතන්නේ. මොකද එයා මෙහි අවුරුදු ගාණක්. එයා අපිට කියයි ඉතින් එයා අපිට රෙකමන්ඩ් කරන තැනකට අපි යනවා ෂොපින්. එහෙනම් අපි ෂොපින් ගිහින් හම්බ වෙමු. මේ බාන හරීම ලස්සනයි. කොළපාට මේ සිංගප්පූර් වල කොහෙවත් කුණු දාන්න බෑ ගයිස්. අනිතක චුවින්ගම් කන්න තහනම් මෙහෙ. මේ චුවින්ගම් කාලා හරි කුණු දාලා හරි මාට්ටුනොත් වඩ ලොකු ෆයින් එකක් ගෙවන්න වෙනවා. මොකද මේන්ටේනන්ස් අතින් බැලුවොත් මාරම හොඳ පැත්තක්, හොඳ රටක්. මේ ඉතින් අපි දැන්නේ අකිලයි ගෙදර ගිහින්. එයා අපිට රෙකමන්ඩ් කරා බුගි ස්ට්‍රීට් යන්න කියලා. ලේසිම ක්‍රමේ MRT එක ගන්නකෝ. ඉතින් අපි දැන් මේ MRT එක ගන්නව. වෙලාවට අපි ඔගලන්ට මතකද දැන්නේ අපි මෙන්ෂන් කරා මුලින්ම MRT කාඩ් එකක් ගන්න කියලා. MRT එකේ යනවා නම් ඉතින් ඒකේ එක කාඩ් එකකින් එක්කෙනාට යන්න පුළුවන්. ඉතින් අපි ඒ කාඩ් තුනක් ගත්තා. තුන් දිනක් ඉන්න හින්දා දැන් ඉතින් මේ අපි අපේ ස්ටේෂන් එකට යන ගම. හරිම ලේසි. මේකෙත් තියෙනවා ලෙවල් දෙක තුනක්. ලොකු MRT තියෙන මෙහෙ. ඉතින් මේ ජනක බලන ගම මොකද්ද රූට් එක කියලා. අපේ ප්ලැට්ෆෝම් එක හොයාගෙන පොඩ්ඩක් බලන්නකෝ මේ පැත්ත. මේ විදිහට කාඩ් එක තිබ්බා. ඇරෙන්නත් ඕකේ ගහන්න පානි පල්ලිය පල්ලිය කියලා හොඳ දවසකින් නෙකි.
මේක තමයි බුගි ස්ට්‍රීට් කියන්නේ. චරි. රෙඩ් ඩේට්ස්. රෙඩ් ඩේට්. ආ, ඩේට්. හතක් දෙනවා පහට කන්න පුළුවන් ඇතිනේ අර ඇට ජාති මේ දෙන පම්කින් නත් මේක ප්‍රෝන් ප්‍රෝන් එනේ තව එකක් යා මොනවද මේ ලෝටස් නෙළුම් අල කීයදන්න 7 lotus with 10 per 7 per box ඉතින් අපි දැන් මේ ඉන්නේ අර කොටුව වගේ හෝල්සෙල් කඩේක වගේ මට දැනෙන්නේ. ඉතින් මේ අපි ගිය කාලේ ඒගොල්ලන්ගේ අලුත් අවුරුද්දට ගොඩක් රන් වෙලා තිබ්බේ. ගොඩාක් මෙහි ඩිස්කවුන්ට් දාලා මේ විදිහට ගොඩක් එක ජාති ස්වීට්ස් තිබ්බා. 10යි කියන්නේ සමහර ඒවා මම හිතන්නේ ඒවා කන්න බෑ එහෙම දැක්කම බාන්නේ මේ. ලොකු බකට්ස් වල අර මිනිස්සු යන්නේ. මොකද අලුත් අවුරුද්දට නේද අපි චාන් කුකිස් හදනවා වගේ. මේගොල්ලෝ මෙතනින් ගිහිල්ලා මේවා තමයි මේසෙ උඩින් තියන්නේ. මම ඔය ඉතින් අහන මොන මොනාද කිය මොකද සමහර ඒවා ගන්න බෑ අරගෙන කන්න බැරි හින්දා. රහ දන්නේ නැහනේ අපි. මොකද මම යන්න කලින් වීඩියෝස් එම් බලලා ඔය ගැන පොඩි දැනුමක් අරගෙන තමයි ගියේ. ඒ නිසා මම දකින්න දේ ගන්න නැහැ කියලා මගේ හිතට මගේ මටම ප්‍රොමිස් කළා ගියා. ඕනේ. ඕනේ හම් කියනවා නේ. ෆ්‍රෙෂ් මල්.
වෙගන රහයින can check sorry I can look yeah can you can have a look yeah. all about buddha right yeah buddha is inside ඉතින් මේ සිංගප්පු ජාතිකයෙන් මේ ඒගොල්ලන්ගේ ආගමට මාරු විදිහට ලැබි ඉතින් දැන් මේ ඇතුළකට ආවහම මේක ඇතුළේ තනිකරම තිබ්බේ worship කරන තැන් අපිට පුළුවන් ඩොලර් එකක් දෙකක් දාලා මේ විදිහට ඉටිපන්දමක් අරගෙන ඔය බුදුහාමුදුරුවෝ ගාව කියන්නේ ඒගොල්ලොන්ගේ පිළිම හරිම වෙනස් අපේ පිළිමත් එක්ක බලද්දි වෙනම විදිහකට තියෙන ඔය එක්කෙනෙක් දෙවි කෙනෙක් නාවන්නේ ඒක තමයි මට මතක විදිහට මේ අර අපි අපල දුර වෙන නවග්‍රහ දෙවිවරු කිරිවලින් නාවන්නේ ඒ වගේ ඒගොල්ලෝ වෙනස් විදිහකට නාවනවා ඉතින් මේ ඉන්නේ තවත් දෙවි කෙනෙක් ඒ වගේම ලාෆින් බුද්දා කියන දේ මම දැක්කා එතන ලාෆින් බුද්ද ස්ටැචුස් හැම තැනම තිබ්බා ඒ වගේම මම දැකපු තව දෙයක් තමයි ඒ දේවලුත් එක්කම මේ වගේ මසාජින් සෙන්ටර්ස් උත් එතනම තිබ්බා අපි නම් කොහොමද ඒ දෙක එකම ගැලපෙන්නේ නැහනේ නමුත් ඉතින් අපි හැම මේ දේවල් දැක්කා ඒගොල්ලන්ට ඒවල කිසිම ගානක් මම දැක්කේ නැහැ ওই පේනවනේ හැමෝම ඇවිල්ලා වර්ෂිප් කරගෙන යනවා හරිම ආගමික වතාවත් වලට හරිම ලැබි මිනිස්සු කොට්ටාසයක් හිටියේ ඉතින් ඒ ඇස්සේ කරවල කඩක් තිබ්බා ඔය ජනක මාට පෙන්වන්න යනවා මේ මොකද මම ඇතුළට ආවේ නැහැ මන් දාලා දැන් මට පොඩ්ඩ ඇවිදලා මහන්සි වෙලා හිටියේ ඉතින් එයා මට පෙන්වන්න ඇතුළට එක්කන් ආවා මේ බලන්න තියෙන පිළිම කියලා ඉතින් අර ගැහණු ළමයා කරන දේ දැකලා ඉවර මටත් හිතුණා මගෙත් තියෙන අපල දුරු කරගන්න ගිහිල්ලා මේ ඒ වතාවත් කරනවා කියලා ඉතින් ඒ ආසාවත් හරි මේ බලන්න ලස්සන කැන්ඩල්ස් හදලා තියෙනවා ඒගොල්ලෝ ඩොලර් දෙකක් එතනට දාලිවල කැන්ඩල් එකක් අරන් අපිට පත්තු කරන්න තමයි තියෙන්නේ ඉතින් ওই විදිහට ඉස්සරහට යම් මං කිව්වේ මේ තියෙන්නේ එහි තියෙන කරවල කඩයක් ඉතින් මෙහි අපේ කරවල කඩ වගේ නෙමෙයි ඒක වෙනසක් තියෙනවා ඒ කියන්නේ මේ ගොඩක් තියෙනවා මාසෙල්ලා එතකොට ඉස්සෝ දැල්ලෝ හරිම ගඳයි ගයිස් ඒ කඩ ගාවින් යන්න බෑ මාරම මන් දන්නේ ස්පෙල් එක මට නම් අමාරුයි මට අර කරවල මම සමනින් කරවල කන කෙනෙක් නෙමෙයි නමුත් මම මේ ජනකව බැන්දර පස්සේ යා කරවල කන්නාසෙන්ද චුට්ටක් කනවා නමුත් ඒකත් මට එපා වුණා මට ඒවල සුවඳ ඇවිල්ලා හරි අමුතු විදිහ කෑමනේ එහෙ තියන්නේ ඒක ගිහින් බලන්න ඕනේ කෑම නම් අජූතයි කිව්වොත් හරි මන් සමහර අය කැමති ඇති සමහර එක් එක්කෙනාගේ ටේස්ට් එක වෙනස් එක් එක්කෙනාගේ ආසාවන් වෙනස් නමුත් මට නම් එහෙ කෑම ගොඩක් 99%ම සෙට්ුන් නැහැ ඉතින් දැන් මේ ඉන්නේ අපි පොඩ්ඩක් රෙදිය නම්ම නම් තියෙන ස්ට්‍රීට් එකක මේ ඉතින් කවුරු හරි සිංගප්පු වෙන්න ඉන්නවා නම් ඉස්සර කියනවානේ ලාබයි කියලා එහෙම නම් නැහැ දැන් සිංගප්පු කියන්නේ ඉතින් ලංකාව නේ මන්ද ලංකාවටත් වඩා ගණන් වගේ මට නම් දැනෙන්නේ සමහර දේවල් තියෙනවා ලාබයි සමහර දේවල් කම්පයා කරද්දි ටිකක් ගණන් ඉතින් අපි දැන් මේ පාර ක්‍රොස් කරලා යන ගමන් තියෙන්නේ තවත් ෂොපින් ස්ට්‍රීට් එකකට ඒ යන අතරතුරේ මේ වගේ පළතුරු කඩ තිබ්බා ඒ වගේම තමයි මේ පළතුරු කඩවල සමහර පළතුරු ජයන්ට් කියන්නේ තරම් ලොකුයි ගොඩක් ලොකු ඔය දොඩංගෙඩි හැම ගායිස් මම ඔයගලන්ට පෙන්වන්නම් මාරම ලොකුයි මගේ අතරත් වැඩිය ලොකුයිද මන්ද බලන්න මේ ඔය එහා පැත්තේ තියෙන්නේ මේ කැන්ටලු මාරම ලොකුයි ඉතින් ඒ ගිහින් යනකොට අපි දැක්කම මෙහෙම මිසනක ගොඩාක් ඉන්න කඩයක් බලන් ගියාම එතන හෝල්සේල් චොක්ලට් දෙනවා ඔක්කොම ඔරිජිනල් චොක්ලට් මේ පොඩක් ගාන අඩු කළා මම හිතන ගොඩක් ඔය වැකේෂන් යන අය මේ කඩේට තමයි එන්නේ ඉතින් අපිත් ගියා ඇතුළට ගියාම ඉතින් මට පිස්සු හැදුනා අපි දෙන්න ඉතින් ඇති වෙන්න පුළුවන් විදිහට ගත්තා තව ගන්න එකේ පාපු නැතිව කොකොනට් ෆ්ලෙක්ස් ගුණක්ම 10යි
මේ කඩේ පොඩි වුණාට නැති දෙයක් නැහැ. Doritos, the noodles, the hamburger, the air freshener, the hammer theme. Gamada? Api pulu pulu ahe, noodles jati godak gatta. What means? Godak deval gatta me. Thing ape mama thamai parisan karagan bæranne. Oya yana yana thana eyage lamayinte keke waganna. Ya teacher kenek ne thing. Yara lamai godak inna class karana. Meya kohe giyat me matawat neme. Eya ugannana lamayinte thing. Pau ithin eya hari aadare lamayinut yada mara aadare. මේ අපි තියාව හැමතිස්සම බුලි කරන මේ කොහි ගියත් ළමයින්ට තමයි අපිට මුකුත් නැහැ මෙතන කියලා ඉතින් දන්නේ නැද්ද මම බොරුවට රණ්ඩු වෙනවා මම ඉතින් ඒකම ළමයන් ඉතින් එහෙදි මට පොඩක් ජෙලස් ආවර කැරමල් සෝස් එක පර්ෂීස් එක මෙයත් ෂොපින් ගමනද ගත්තේ ඒ ළමයින්ට දොක්කම ඔය ළමයින්ට තමයි තියත් එමු ගත්තේ මම ඔයාට ෂැම්පු කන්ඩිෂන අමේ දෙන කල Chicken. Spring roll. Ready? Chicken thigh. දැන් ඉතින් අපි මේ කන්න කියලා වෙනත් ස්ට්‍රීට් එකකට ආවා. මේක තනිකරම තියෙන කෑම සහ මේ ෂොපින් දෙනවා. ඒ කියන්නේ ඇඳුම්, හෑන්ඩ්බෑග්, පර්ස්. මේ පේනවනේ මට පිස්සු වගේ දැකලා මේ ඔක්කොම ගන්නත් බෑනේ පළවෙනි දවසේ. ඉතින් බල බල හිත මේ මෙල්ල කරගෙන යනවා ඉතින්. ඉතින් හැමතැනම ටොෆි චොකලට් අඩුවට දාලා, ඩිස්කවුන්ට් දාලා, බයි වන් ගෙට් වන් ෆ්‍රී ඔෆර්ස් දාලා. I am going to go to the house. ඉතින් මේ තියෙන ටැක්ස් ෆ්‍රී කඩ මේ වල ටැක්ස් මුකුත් නැහැ ඒගොල්ලෝ විකුණන වල මේ
Uh-huh.